මේලා අේ මුලිම කියනවා ඇත්ත වශයෙන්ම පාස්කෘ පහරයට සාධාරණය ස්ට වනේ නෑ ඒ අදාළ ගාතකයන්ට ඒ කුප්‍රකට දේශපාලන අරමුණු මුදුන් පමුණුව ගත්තු තැනැත්තන්ට තාම තැනැත්තන් තාම නිදැල්ලේ සිටිනවා. එය ජනතාවට වග කියන රජයකින් කවදහරි ඒක ස්තවි එතකට ම කියන ත තු ර පි දැ වරු ේ දක් මයි ප මහමොලකරු. කිය අදුන්නනවා කවරු නොක්කු ප්‍රකට දේශපාලංචයන් කියල කියනවා. ඇයි දන්නවානන් හෙළි කරන්න නැත්තේ. ඔ එක ඔබතුමල්ලා හෝ කාදිනලුන් වහන්සේ හෝ කවරුන් හෝ මේ දැන් යම් කිසිදියකින් නීතිත් ක්‍රියාත්ම කෙනවා. අධිකරය ඉදිරියා ඉදිරියේ මේ පස්ගු පාරය පිළිබඳව ඒ නඩුට යුතුත් ක්‍රියාත්මක කෙනවා හැයි කියෙනවා කිසිදයක්ක් සිද්ධවි නත්ැ කියෙනව ඇත මක් පස්ක කොමසමක්ති වනා. ම මේ නිර්දශ නඒ ොමිස මේ නිර්දේශ ක්‍රියාත්මක් කරන වත්මන් රජය කටහිතු කරලද නො. එඇකොට ඒ ඒකට අතගහන්නේ නෑ. පාස්කු කොමිසමේ වාර්තාාවන් වොල පිටුගන නතුරුදහන් කරනවා. පොලිසියමත්තුමක්ගේන නීතිපති කාරයෙල අි හතරක් කොසට ඒ වෙලම්ටික ඒත්තර සංඛ්‍යාවත්ය. මේ ඔක්කොම බලලා හිට පොනීතිපතිතුමා. එයා යන්ඩ කිට්ටුව ඉල්ලුවා තමන්ගේ දූරේ දික්කරන්නක. එහෙම නැතිවෙච්ච ගමන්ගේයා කියලා ගියා. මෙත කුමාන්ත්‍රණයක් තියවා ද පුරදලි රවා පොලි වෙරා ජනාත්පන එකට ඒ කියප දේන මේ අල්ලගෙන දඟලන්නේ. එකට අපි කොච්චර සාධාරණද එක්කෝ විපක්ෂය එක්කො කාදිනතුමා ඒ නීතිපතිතු මහිතපු නීතිපත්තුමාට කතා කරනලා දැන එලනින්නේ ක ඒ වෙලාවේද කොයිතරම් සාධාරණද මොකද්ද මේ තමන්කිව කුමන්ත්‍රණය කියලාහන එක. ඒ මහන්නේ කවුරු ගීනෑ ඒම අහන්න නඇතුව ඒක තුරුම්පක් හැටිය තියාගන්නවන මහිතන අපි කරන්න සමාජයට මද මඒක තමයි කෙලින් කිව්ේගේ සුමානදේ ය පසේ ඇදනට පස්සේ හිටපු නිතිපත්තුමගේ වගකීම තමයි මේ අවස්ථාවේදවා තමන්ගේ මොකේ අරින එක. මොකේ විවෝත්ත කරලා කියන්න ඕනේ මෙන්න මේ කරුණු තමයි මම බලාගෙන හිටියේ රහස් කුමන්ත්‍රණය මේකයික. මේ මේ කරුණු හැගවා මේ මට උපදෙස් දුන්නයි පයි කියලා. එහෙම කියන්න බැරිකමන්නේ ට කාධනන්තුමාට කියලා කියන්නකු ලැද්ජබෙනවන. එතකො හම නැත්තම් මේ රජතති තිනව වගකීම පරාධ පරිෂන් දෙපාත්තමයේන්තුරට පොල්වාන් කරුණ කල්ල ගරු හිතපු නීති පතිතුමනි ඔබතුමා ඇවිල්ලා මේ පස්නෙන්ට උත්රයක් දෙද්ඩන කියල කහතුත්තරක් ගන්න එතුම විල්ල කිවත් මෙන්න මේකාරණ ටික කියලා අන්න එතකොට අපි න්නපුල වැරදි දෙයක් කරන්නගේ.